පාලනේ කෙලින් කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ අදත් එකතු වී සිටින්නේ ලන්ඩනයේ කිරණ ටීවී රැගෙන එන අන්කට් දේශපාලනේ කෙලින් කතාවත් සමගින්. මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලනය විවිධ මාතෘකා ඔස්සේ ඉතාමත් උණුසුම් වෙලා පවතිනවා. ඉන් එකක් තමයි මේ දිනවල පවතින කොවිඩ් උද්ඝෝෂණ ව්‍යාපාර. ඒ වගේම පවතින ගුරු වැටු විෂමතාව හේතුවෙන් පවතින උද්ඝෝෂණ. ඒ වගේම දිනෙන් දින වැඩි වෙන බඩු මිල උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් පවතින උද්ඝෝෂණ රැල්. මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේ පිළිබඳව වැඩි දුරටත් කතා කරන්න අද අපි ආරාධනා කරා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලන්ඩනයේ සිට අපි රැගෙන එන අන්කට් දේශපාලනේ කෙලින් කතාව වැඩසටහනට. ඔහු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. ආයුබෝවන් මන්ත්‍රීතුමා. ආයුබෝවන් ආයුබෝවන් මම ස්තුතිවන්ත වෙනවා තුමාලගේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. ඔව් මට ඔබතුමා ඉතාමත් කාර්ය බහුල මොහොතක ඉන්නේ අපිට මේ මේ වෙලාවේ තිබ්බ අවශ්‍යතාවයේ හින්දා අපි ඔබතුමා අපිට අපේ පේන විදිහට ගමනක් යන ගමන් ඉන්නේ නැවතත් කොළඹට එන ගමනින් ඔය වැඩ රාජකාරී මැද්දේ ඉතින් අපි ඔබතුමාව කෙසේ හෝ සම්බන්ධ කර ගැනීමට අවශ්‍යතාවයේ නිසාම මේ වෙලාවේ ඔබතුමාට ගන්නවා අපි ප්‍රේක්ෂක අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාට යම් කිසි ශ්‍රාව්‍ය දෘශ්‍ය අපහසුතාවයක් දැනනවා නම් වීඩියෝ එක නරඹති ඒ පිළිබඳව අපිට සමා වෙන්න කියලා නමුත් තියෙන අවශ්‍යතාවය මත අපිට මේ වැඩසටහන අපි මේ වෙලාවෙදීම පටිගත කරන්න තීරණය කළා ඉතින් නලින් මන්ත්‍රීතුමා මම කාල වේලාව ගන්න නැතුව ඉක්මනින්ම සාකච්ඡාවට යොමු වෙනවා දැන් මේ වෙන විට ලංකාවේ කොවිඩ් රැල්ල කෙමින් කෙමින් පහ වෙන ආකාරයක් පෙනියනවා මුලින්ම කියන්න මේ වෙලාවේ රට ඇරලා තියෙන තත්ත්වයත් එක්ක මේ තත්ත්වය කොවිඩ් මේ වෙනට පාලනය කළාද තියෙන්නේ මේ වෙන විට මේ පිළිබඳව විපක්ෂයක් විදියට ඔබතුමාලා සෑහීමකට පත් වෙනවද මම හිතන්නේ මේ වෙනට අපේ රටේ ඉන්නත්කරණය පැත්තෙන් සෑහෙන දුරට පළමු වෙන්නත සහ දෙවෙනි වෙන්නත ලබා දීම ආවරණය වෙලා තියෙනවා දැන් මේ දවස්වල අවුරුදු 18ට අඩු පාසල් දරුවන් ඉන්නත්කරණය ආරම්භ වෙලා තියෙනවා ඒක හොඳයි මොකද වසරේ කාමාරකට ආසන්න කාලයක් රටේ පාසල් වහලා තිබුණේ ඉතින් කඩිනමින් පාසල් දරුවන් එන්නත්කරණය කරලා පාසල් ටික විවෘත කිරීම ඉතාම වැදගත් කාරණයක් නමුත් ඉතින් වැදගත්ම දේ තමා වෛද්‍යාංශවල උපදෙස් ඇතුව රට ක්‍රියාත්මක කිරීම මොකද එන්නත්කරණය කරත් කිම රෝගයේ බෝවීම සිදු වෙනවා ඒ නිසා මම හිතන්නේ වැදගත්ම දේ තමා රට අරින එක වගේම සෞඛ්‍ය උපදෙස් මත විශේෂඥ උපදෙස් මත රට ක්‍රියාත්මක කිරීම ඒ සඳහා රටේ ජනතාව පෙළගස්සන එක ඔවුන්ගේ මානසිකත්වය සකස් කරන එක තමයි රජය මූලික වෙලා කරන්න ඕනේ විපක්ෂයක් විදියට මේ වැඩ කටයුතු වලට ඔබතුමාලා කොහොමද සහයෝගය දෙන්නේ මේ වෙලාවේ නෑ අපි මුලින් ඉඳන්ම මම හිතන්නේ ගිය වසරේ ජනවාරි මාසේ චීනයේ වුහාන් නගරයෙන් මේ වෛරසය ආරම්භ වෙනවත් එක්කම තමයි ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ ගැන අවධානය යොමු කිරීම මේ ගැන කතා කිරීම ආරම්භ කළා. ඉතින් විපක්ෂයක් විදියට අපිට දෙන්න පුළුවන් දේ තමයි රජයට අවධානය යොමු කිරීම. රජයට මේ සම්බන්ධව අපිට දෙන්න පුළුවන් දැනුවත් කිරීම කරන එක. ඉතින් ආණ්ඩුව අපිව සම්බන්ධ කර ගැනීම කරේ ඇත්තටම ඉතාම අල්ප විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා මේ සම්බන්ධව යම් මතයක් දරපුවාම කතා කරපුවාම පාර්ලිමේන්තුවේ එන්නත් ගේන්න ඕන කියපුවාම මේ වගේම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දෙන්න ඕන කියපුවාම ඒ පිළිබඳව සැහැල්ලුවෙන් කතා කරපු අය අපි ඒව ගැන කියද්දි පැණිපස්සේ ගියාය මුට්ටි ගංගාවට අත හරපු අය පස්සේ තමයි එන්නත් කරන්නට යොමු වුණේ ඉතින් ඒ ගැන අපේ නම් කිසි කලකිරීමක් තියෙනවා මොකද අපි මේට කලින් අපිට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න තිබුණා මේ මරණ 13000 ක වැඩි පිරිසක් අපේ රටේ අවුරුදු 60ට වැඩි හිටියු වෙනත් රටවල වැඩි හිටියන්ට ප්‍රමුඛතාවය දෙද්දී අපේ රටේ ඒ ප්‍රමුඛතාවය සිදු වුණේ නැහැ ඊට වෙනස් ආණ්ඩුවේ උමනාව මත තමයි ක්‍රියාත්මක වුණේ ඒ නිසා මේ සම්බන්ධව අපි විවේචන දෙනවා නමුත්
අපි කොන්දේසි විරහිත මේ පොදු සටනේදී මේ ලෝක වසංගතයේදී රජයට උදව් කරන්න සූදානම්. මම එතනින් එන්නම් මේ දිනවල පවතින දැවෙනම ප්‍රශ්නය මේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්නය වසර 24ක් තිස්සේ මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදීගෙන එනවා ඔබතුමාලාගේ පහුගිය රජයේ කාලෙත් ඔබතුමාලා මේ පිළිබඳව විසඳුම් හොයන්නේ නැති නමුත් කිසිම විසඳුමක් ලැබිලා නැති තැනක දැන් අදත් මේ ප්‍රශ්නය නැවතත් මේ රජයට පැමිණලා තියෙනවා ඉතින් මේ වැටු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය මේ වෙන විට කොතනද තියෙන්නේ නැයි බඩාරමත් මම හිතන්නේ රජය මේ ගුරු විදුහල්පති ගැටලුව විසඳනවා වෙනුවට අද බලහත්කාරයෙන් ගුරුවරුන්ව මර්ධනය කරන්න විදුහල්පතිවරුන්ට තරවටු කරන්න කටයුතු කරමින් ඉන්නවා රජයේ නොඑක් මැති අමාත්‍යවරු යොදාගෙන ගුරුවරුන්ට අපහාසාත්මකව කතා කරනවා සමහරු තර්ජනාත්මකව කතා කරනවා සමහරු සමහර කණ්ඩායම් බදාගෙන තමන්ට හිතවත් පාක්ෂිකව දාගෙන ඔවුන් දෙමව්පියෝ විදියට පෙන්නගෙන දෙමව්පියන්ගේ විරෝධයක් විදියට මේක ගොඩනගන්න හදනවා ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි රජය දෙන විසඳුම් වලට ගුරුවරු එකග වෙන්නේ නැති එක. ඒකට හේතුව තමයි මේ රජය සම්බන්ධව ගුරුවරුන්ට විශ්වාසයක්. මොකද 2020 ජනවාරි පළවෙනිදා තමයි ජීඑල්පී රජතුමා මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දැන් වසර දෙකකට ආසන්න කාලයක්. ඉතින් මේක විසඳන්න ඕනතරම් කාලයක් රජයට තිබුණා. අනෙක් එක අපි බලයෙන් එළියට එනකොට විශේෂයෙන්ම 20 දී ක්‍රියාත්මක වෙන්න කටයුතු කරලා තිබුණු විශ්‍රාපිකයන්ගේ වැටුප් වැඩිවීම මේගොල්ලෝ නතර කරා. අපි දුන්නු දේවල් නතර කරපු ආණ්ඩුවක් විදිහට රජයේ සේවකයොත් අද විශ්වාසයක් නැහැ මූන් මේ දෙනවයි කියන කොටසක් වෙනවයි කියන එක පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ අවිශ්වාසයේ පතපදනම් වෙලා තමයි ගුරුවරු විද්‍යාපතිවරු මේ දේ කටයුතු කරන්නේ. දෙගත්ම දේ තමයි විශ්වාසනීය භාවය රජයේ විදියට මේ විද්‍යාපතිවරුන්ට ගුරුවරුන්ට ලබා දෙන්නේ. ඒ වගේම ඔවුන්ව කිපෙන ආකාරයට ඔවුන්ව මර්ධනය කරන්න ඔවුන්ව තර්ජනය කරන්න ඔවුන්ව අපහාස කරන්න යාමහරා මේ දුරස්ථ භාවයේ තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා මේ 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 ප්‍රශ්නේදී බොහොම වැඩිහත් භාවයෙන් සාධාරණ විසඳුමක් සාකච්ඡා කර ඔවුන්ට ලබා දීම තමයි වැදගත් වෙන්නේ. දැන් මෙතෙන්දී සාධාරණ විසඳුමක් කියනකොට අපි දන්නවා රණු කොමිසම ඒ වගේම සුබෝධිනී කමිටුව වගේ ඒ කමිටු වලින් ඔවුන්ට දෙනවනේ විසඳුම් මේ විසඳුම් වලටවත් රජය එකඟ නොවන තැනට පත් වෙන්නේ ඇයි මේක ඇත්තටම රට ඇතුලේ මුදල් නැතිකම හින්දා මේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම කරන්න බැරි කමකද ඉන්නේ නැත්නම් මේක වමනායම රජයේ උද්දච්චකම හින්දා මේක ගුරුවරුන්ට ජයග්‍රහණය යයි කියන තැන ඉඳන් පැහැර හැරීමක්ද මේ කරන්නේ ඔව් පැහැදිලිවම රජය එක පැත්තකින් කියනවා මුදල් නැහැ කියලා අනිත් පැත්තෙන් මේ වෙලාවේ අසීමාන්තික මුදල් ප්‍රමාණයක් අවිධිමත් සංවර්ධනයක් සඳහා යොදවන උදාහරණයක් විදියට කිලෝමීටර් ලක්ෂයේ කාපට් පාරවල් කියලා කරන ව්‍යාපෘතිය කිසිදු ප්‍රමුඛතාවයකින් තොර ඒ වගේම කිසිදු විනිවිද භාවයකින් තොර ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඔබතුමා එහෙම කියන්නේ ඔබතුමා තියෙන සාක්ෂි ඉතාම හොඳ මට්ටමේ තියෙන ග්‍රාමීය පාරවල් තියෙනවා කොන්ක්‍රීට් දාපුවා ගල් තාර දාපුවා හැබැයි ගමේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාගේ වමනාවන ඒ පාර කාපට් කිරීම නම් ඒක ඔහුගේ ගෙට යන පාර හෝ මිත්‍රයෙකුගේ ගෙට යන පාර නම් අන්න ඒ පාර කාපට් වෙන සමාජයට ඊට වඩා අත්‍යවශ්‍ය පාරවල් වැඩි ජනතාව පාවිච්චි කරන පාරවල් ගමේ තියෙනවා. එහෙම ප්‍රමුඛතාවයක් නැහැ. ඒ වගේම තමන්ගේ හිතුමනාපේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම කරා අසීමාන්තික මුදලක් මේව සඳහා වැය වෙනවා. ඒ වගේම දැන් මේ වන විට ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ආණ්ඩුව ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 30ක් ග්‍රාම සේවක කොට්ටාසයට ලක්ෂ 30ක් ඊට පස්සේ සංවර්ධන කමිටු උපසභාපතිට ලක්ෂ 200ක් සභාපතිට ලක්ෂ 1000ක් මේ විදිහට ගමට මුදල් යොදවලා පෞද්ගලිකව රුපියල් 50000 බැගින් ජීවනාධාර කියලා සල්ලි බෙදලා
ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වෙනවා. ඉතින් ඒවට සල්ලි තියෙනවා නම් මේ කැකෑරෙන ගුරු ප්‍රශ්නයට විදුහල්පති ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා දෙන්න ඇයි මූලිකත්වයේ දෙන්න බැරි? මොකද අවුරුදු එකමාරක් කොවිඩ් ප්‍රශ්නෙන් නිසා පාසල් වල හලති. මේ ගුරු විදුහල්පති ප්‍රශ්නය පටන් ගත්ත මීට මාස 3-4 කලින් මේ Zoom තාක්ෂණයෙන් පන්ති කරන්න පටන් ගත්තා ඊපස්සේ. ඒ නිසා රජය කටයුතු කරමින් ඉන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිසක් රටේ සංවර්ධනයට ඉදිරි සැලසුම් වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට රටේ ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වලට දරිද්‍රතාවය අඩු කරන්න ජීවන වේදම අඩු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක නෙමෙයි කියන එක පෙන්නන්න ඒක හොඳටම මම දන්නේ උදාහරණයක් වෙනවා. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරේ. ඒ කාලෙදී ඔබතුමාලා මේ ගුරු ගැටලුව විසඳන්න යම් කිසි උත්සාහයක් දරුවද? විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලේ ගුරුවරුන්ට 100%ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒකත් එක්ක ගුරුවරුන්ගේ තිබුණු ඒ ආර්ථික පීඩනය යම් මට්ටමකට විසඳුනයි කියන එක අපි දන්නවා. ඒකත් එක්ක ගුරුවරු මේ ප්‍රශ්නෙත් විසඳනවා විසඳයි කියන විශ්වාසයෙන් කටයුතු කරා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල ඒ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම සුබෝධිනි කමිටු වාර්තාව වගේ දේවල් හරහා ගුරුවරු විශ්වාස කරා මේ ඊළඟ ප්‍රශ්න ටිකත් විසඳයි කියන. ඒ විශ්වාසෙත් එක තමයි වුන් කටයුතු කරමින් හිටියේ. ඒ කෙසේ කටයුතු කර කර හිටියත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ වගේම දින 52 කොවන්තරණයත් එක්ක යම් කිසි විදියට රට අරාජික වුණා. ඒ වගේම ගුරු වරුන් පවා රටේ ජාතික ආරක්ෂාව ජාතිකත්වය ඒ වගේම මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලතුරේ කණ්ඩායම මේ වෙලාවේ නිර්මාණය කරපු මතවාදත් එක්ක එල්බගෙන ඔවුන් අපේ රජය පරාජයපත් කරා. ඒ කියන්නේ ගුරුන්ගේ 70%ක් විතර ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. ඉතින් ඔවුන් 20 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් බලාගෙන හිටියා මේ ප්‍රශ්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විසඳයි කියලා. දැන් අවුරුදු දෙකක් ගියේ. ඒ නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වුනේ මම දැක්කේ. ඒ නිසා අපේ කාලේ දුන්නු වැටුප් වැඩි කිරීමෙන් තමයි මම කියන්නේ අද වෙරේට ගුරුවරු විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ අති බහුතරයක් මේ මට්ටමින් හරි ජීවත් වෙන්නේ කියන එක තමයි අපිට කියන්නේ. ඔව් මම ඊළඟ ගැටලුවට එන්නම්. මේ දිනවල පවතින ගොවීන්ගේ කොවිඩ් ഘോഷණ ගොවීන්ගේ තියෙන මේ රසායනික පොහොර නොලැබීම සම්බන්ධයෙන් මේ කාබනික පොහොර විප්ලවයකට යාම සම්බන්ධයෙන් තියෙන ගැටලුව. ඉතින් මෙතෙන්දී ඇත්තටම දැන් මේ ගොවි ගැටලුව කොතනද තියෙන්නේ? ඊළඟ කන්නේකට ගොවීන්ට වගා කරගන්න බැරි තැනකටද මේ ගැටලුව මේ වෙන විට පත් වෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම මේ ආණ්ඩුව තාම වැරදි තීන්දුවක් විදියට තමයි අපි දකින්නේ ගත්තු මේ පොහොර නතර කිරීම. මොකද ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශය සෞභාග්‍ය දැක්මේ පැහැදිලිවම තියෙනවා 39 වෙනි පරිච්ඡේදයේ මට මතක විදියට නිවැරදි නම් වසර 10කින් අපේ රට කාබනික කෘෂිකර්මයේ නේරඬ රටක් බවට පරිවර්තනය කරනවායි කියන කාරණය. හැබැයි ජනාධිපතිවරයා මොකද කරේ? මේ වසර 10කින් කරනවායි කියපු වැඩේ වසරකින් එහෙම නැත්නම් ගිය යලකන්නේ මේ මහකන්නේට එනකොට 100%ක් කාබනික වගාවට යන්න ඕන පොර නතර කරනවා කෘෂි රසායන ද්‍රව්‍ය දිරිරණාශක වල්නාශක මේ සියල්ලක්ම නතර කරනවා කියන තීන්දුවට එළඹුණා. ඒ එළඹීමත් එක්ක තමයි වර්තමාන අර්බුදයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද එහෙම එළඹෙනවා නම් ඒකට විකල්පයක් තියෙනවා. කාබනික පොර ලබා දෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ පිළිබඳ රිසර්ච් කරලා ඒ කාබනික පොහොර ස්පාදනය කරන්න ඒ වගේම දිගීරණාශක වගේම වල්නාශක ඒ වගේම අනෙකුත් කොමිනාශක සඳහා විකල්ප විසඳුම් හොයාගෙන මේ දේ කරන්න ඕන. ඒ පුත් විසඳුමක් නැතුව ආණ්ඩුව කටයුතු කිරීම හරහා අද මහකන්නය වගා කරනවද නැත්ද කියන දෙගිඩියාවෙන් කොවියයි කොවියෝ ගොඩක්
තමන් ගිය කන්නේ හරි කොහෙන් හරි හංගගත්තු පොර ටිකක් හරි තියාගෙන යම් පිරිසක් වගා කර. ඉතින් ඒ නිසා මේ මහකන්නේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පීඩනයේ තවදුරටත් මේ ආණ්ඩුවට දැනෙන්නේ නැත්නම් පත් කියලා අපිට බරපතල ප්‍රශ්නයක්. දැන් මෙතනද තියෙන සමාවෙන්න මන්ත්‍රීතුමා දැන් මෙතනද තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ තවස්සේකට දෙයකට කලින් කෘෂිකර්ම ලේකම්වරයා කියනවා මේක ජනාධිපතිතුමා ගත්ත තීරණයක් නෙමෙයි මේක රජ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් ගත්ත මේ වැරදි තීරණයක් නිසා මේක සම්බන්ධයෙන් මේක වෙලා තියෙන්නේ කියන ප්‍රකාශයක් කෘෂිකර්ම ලේකම්වරයා විසින් නිකුත් කරනවා මේක ඇත්තටම වෙන්න පුළුවන්ද ජනාධිපතිවරයා දන්නේ නැතුව මෙහෙම තීන්දුව තීරණ ගන්න පුළුවන්ද කවුද එතකොට මේ ආණ්ඩුව කරන්නේ ඒක තමයි දැන් මේ ජනාධිපතිවරයා තීරණ ගන්නෙ තනියම වෙන්න බැහැනේ පොදු ජනාධිපතිවරයා කෘෂි ශේත්‍රයේ ප්‍රවදව ප්‍රවීණෙක් නෙමෙයි එයා ආරක්ෂක ලේකම්වරයා විදිහට ආරක්ෂාව සම්බන්ධව යම් තීන්දුවක් ගත්තා නම් එතුමාට ඒ සම්බන්ධව අත්දැකීමක් තියෙනවා බලපුරුත්තක් තියෙනවා කියලා අපිට එතුමා අපිට මේක දාන්න දාලා දෙරෙන්න තිබුණා මේකේ හැබැයි මේක නිලධාරීන් පිටතෙන් දාන්න බෑ මේක නිලධාරීන් සහ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එක්ක තුලා සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක් වෙන්නක ඒ නිසා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන විදිහට මේක නිලධාරීන් පිටපටවල බේරෙන්න බෑ අපිට නම් පේන්නේ මේ තීන්දුවේ වැඩියෙන්ම එල්බගෙන ඉන්න වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිවරයා මොකද ඊයේ දවසේ තිංගිරි ආසනේ රාබනික ගොවිපලකට ඇවිල්ලා එතුමා මේ පිළිබඳව බොහොම ඉහළින් කතා කරා. ඒක හොඳයි. අපි කියන්නේ කාබලික වගාව ප්‍රචලිත කරන්න කටයුතු කරන්න. හැබැයි ඒක මේ රටේ සමස්ත ගොවි ජනතාවට එකපාර මේ පටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය තාක්ෂණය අපි ගාව නැහැ. කාබලික වගා කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය සාමාන්‍ය ගොවියෙකුට නැහැ. ඒකට අවශ්‍ය විකල්ප පොහොර වර්ග රටේනේ. ඒ නිසා යම් කිසි මානසික ව්‍යාජ්‍යකින් ජනාධිපතිතුමා ඉන්නවා මේ කාබනික වගාව එකපාර රට තුළ ස්ථාපිත කරන්න ඕනේ. මේ ප්‍රශ්නෙත් එක තමයි මේ ප්‍රශ්නේ ඇදලා දෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියන්නේ අද වෙනකොට ගොවියත් අනාථ වෙලා තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයත් ඉදිරියේදී අනාථ වෙනවා. මොකද බඩු පිට යලාම හරහා. හැබැයි මෙතනදී රජයේ පාර්ශවයෙන් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ කියනවා මෙහෙමයි මේ අස්වැන්න අඩු වුණොත් ඒ අස්වැන්නට සමාන මුදලක් අපි නැවතත් ගොවීන්ට ලබා දෙන්න රජය කටයුතු කරනවා කියලා. ඉතින් මෙන්න මේ තත්ත්වයක් උඩ ඉතින් ගොවීන්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ නේද? රජය ඔවුන්ට අස්වැන්න සමාන මුදලක් ලබා දෙනවා නම් ඒක අඩු වුණොත් එතෙන්දී ඒක නියාමනය වෙනවා නේද? මේ මම හිතන්නේ රජය කියන විදියට අස්වන්න අඩු වුණොත් ඔයයට වන්දි ගෙවනවා කියලා. හරි අපි කියමුකෝ වන්දි ගෙවුවමයි කියලා. එතකොට ගොවියාගේ ප්‍රශ්නේ විසඳනවා කියමු. සාර්ථක විදියට හරි හරි නිවැරදි වන්දියක් ගෙවුවා. එතකොට රටේ ආහාර අවශ්‍යතාවය කොහොමද ඉෂ්ට කරගන්නේ? එතකොට පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික පළතුරු ටික එළවලු ටික ලබා ගන්න පුළුවන්. රටේ ආහාර ගියක් ඇති වුණාම ඒකට ආණ්ඩුව දෙන විසඳුම මොකද්ද කියන එකත් ඒකම කිව්වා නම් හරියට ප්‍රශ්නයක් නැහැ. හාල් මදිනුත් අපි චීනෙන් හාල් කියනවා. එළවලු මදිනුත් අපි ඉන්දියාවෙන් එළවලු කියනවා. එහෙනම් ඒකත් කියන්න ඕනේ. ඒ නිසා ගොවියට වන්දි කියනවා කියලා මේ වෙලාවේ මේ ගොවියව ෂේප් කරගන්න බලල මේක එහෙම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නෙත් එක මුළු රටම කඩාවැටෙන ආහාර ගියක් ඇති වෙනවා. දුර්භික්ෂයක් ඇති වෙනවා. ඉතින් මේවා තේරුමක් තියෙන ආණ්ඩුවක් විදිහට තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දකින්නේ. නිසා වැඩ පිළිවෙලක් නැතුව මේ වගේ අතුරු යතපත ගාලා සිහිනෙන් නැවතිවේදී දකපු සිහිනයකට මේ ප්‍රතිචාර දක්වනවා වගේ කාබනික වගාවට යන්න බෑ. එහෙම කිය රටවල් ලෝකෙකවත් නැහැ. ඒක අපි මේ කියන්නේ. එතකොට දැන් මේ ගේන්න හදන හරිත කෘෂිකර්මය ඔබතුමා දකින්නේ කොහොමද? අලුත් ප්‍රොජෙක්ට් එකක් කියනවා හරිත කෘෂිකර්මය කියලා. ඔබතුමා දන්නවා ඇති ප්‍රොජෙක්ට් එක. ඒක තමයි මට නම් මේක තේරෙන්නේ නැහැ. දැන් කාබනික බෝඩ් එක ගහවලා හරිත බෝඩ් එකක් ගහගෙන ඉන්නවා. ඒකට කමිටුවක් දාලා තියෙනවා. කමිටුවේ සභාපතිතුමා විදිහට විනිත් වැඩි කියලා මේජර්වරයෙක් දාගෙන තියෙනවා. ඒකේ ඉන්න 14 දෙනාගේ 8 දෙනෙක්ම හරිත එහෙම නැත්නම් කාබනික හෝ මේ ශේෂ්ත්‍රයට අදාළ ව්‍යාපාර කරන අය.
එතකොට මේ කමිටුවෙන් මොකක්ද අන්තිමට වෙන්නේ කියන එක පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් අර නරින්න කුකුළු බාර දුන්නා වගේ. ඒ නිසා මේ ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඔබතුමා කියන්නේ අර බිස්නස් කාර්යෝ ටිකකට ප්‍රොජෙක්ට් එක බාර දීලා තියෙනවා ඔවුන්ගේ අවශ්‍යතා සපුර ගන්න කියන එකද ඔය නොකියා ඔබතුමා කියන්නේ. ඒ හරහා වෙන්නේ ඒ ව්‍යාපාරිකයන්ට ඕන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. නිලධාරීන්ට බලපෑම් කරයි. ඒකට අවශ්‍ය බලය ගැසට් පත්‍රයෙන් ලබා දීලා තියෙනවා පිරිසට. ඉතින් ඔවුන් ඕම්ලි ව්‍යාපාර ටික කරයි. අන්තිමට රටත් ජනතාවත් බලපල්ලට යනවා. विपक्ष රසායන පොහොර විශේෂයෙන් රාජපක්ෂ මහත්තයලා 350ට පොහොර දෙනවයි කියලා නොමිලේ පොහොර දෙනවයි කියලා මේ කොහෙවත් ලෝකේ තියෙන තුනු කසල පිරිච්චේ ම නැත්තම් පෙරලෝව තියෙන නොඑක් විසකාරක තියෙන පොහොර මේ රටට ගෙනාව. අපි කියන්නේ රසායන පොහොර ලබා දෙන්න ඕන වගේම රටේ කාබනික භෝග වගා කරන්න ඒකට අවශ්‍ය දීර්ඝ කාලීන කෙටි කාලීන මධ්‍ය කාලීන රටසටහන සකස් කරලා ක්‍රමක්‍රමයෙන් අපේ රටේ යම්කිසි ප්‍රමාණයක් කාබනික වගාවට යොමු කරන් එක්කෝ වසර 10ක සැලැස්මක් වසර 15ක සැලැස්මක් 105 10 15 විදියට රටේ කාබනික වගාව ක්‍රමිකව වර්ධනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න විපස්සිකතුවේ වැඩපිළිවෙළ තියෙනවා පැහැදිලිවම අපේ ඉදිරියේදී අපේ වැඩපිළිවෙළත් එලි දක්වන්න නියමිතයි අපිට වැඩපිළිවෙළක් තියෙනවා අපිට හොඳ විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා වැඩ කරන්නේ जनगत මේ දිනවල අනිත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කෘෂි කර්මයක් සම්බන්ධයෙන් ගෙනාපු චීන පෝර නැව පිළිබඳව. මේ වෙන විට ඒක හරවල යවලා තියෙනවා තත්ත්ව පරීක්ෂණ වලින් අසමත් වීම සම්බන්ධයෙන්. නමුත් දැන්ට ලැබෙන ආරංචි අනුව හෙට දිනේ නැවතත් එය ලංකාවට පැමිණෙන්න නියමිතයි. මේ වෙන විට මලක්කා සමුද්‍ර සංධිය අසල නැංගුරම් දාගෙන ලංකාවෙන් සිග්නල් එක එනකම් බලන් ඉන්නවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. මේ හරවා යවලා තියෙන චීන පොහොර සම්බන්ධයෙන් මේ නැව සම්බන්ධයෙන් විපක්ෂයක් විදියට ඔබතුමාලා දරන මතය මොකද්ද විශේෂයෙන්ම මේ නැව සම්බන්ධව අපි දිගින් දිගටම කතා කරා මේ නැවෙහි මේට කලින් සාම්පල් ලබා දීලා තිබුණා සාක නිරෝධායන පරීක්ෂණ මධ්‍යස්ථානයේට එහිදී මේ සාම්පල් වල අර්විනියා සහ බැසිලස් කියන බැක්ටීරියා ඇතුළත් කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම තවත් මිරිස් අපද්‍රව්‍ය මිරිස් මල අපද්‍රව්‍ය ඇතුළත් කියලා දැනගන්න ලැබුණා. එම ආයතන වලින් ප්‍රතික්ෂේප කරපු මෙම පොහොර තොගය අපේ රට තුල ලබා දෙන්න චීනයට ලොකු මනාවක් තිබුණා. ඒ වගේම චීන රජය බලපෑම් මත නැවත පරීක්ෂණ පවත්වන්න ඒගොල්ලොත් එක්ක ඒකාබද්ධ පරීක්ෂාවක් කරන්න කියලා බලහත්කාරයෙන් චීනය මෙම පොහොර තුගේ රට තුලට බාණ්ඩ අවශ්‍ය බලපෑම උන් කරා. ඒ ප්‍රතිඵලයක් විදියට මම හිතා තමයි මම හිතන්නේ අපි කියපු විදියට දැන් නැව බොහොම ආසන්නයට ඇවිල්ලා ඒ චීන සමාගම විසින් ඉල්ලීමක් කරලා තියෙනවා නැව මෙන්න මේ අහවල් දිනේ එනවා ඒකට අවශ්‍ය පහසුකම් සපයන්න කියලා. ඉතින් එක එක ආයතනවල කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ඒ වගේම හාබ මාස්ටර් ආයතනය මෙමයින් කියලා තියෙනවා නැව ලංකාව තුලට ගන්න එපා ඒකට ඒක ගන්න නැති තැනට කටයුතු කරන්න කියලා. ඒ වගේම මෙන්න මේ විදිහට චීනෙන් මේ බලහත්කාරයෙන් මේ ඔවුන්ගේ නැවක් අපේ රට තුලට එවලා මේ විදිහට බලහත්කාරී මැදිහත් වීමක් කරන්න චීනයට තියෙන අයිතිය මොකද්ද? එතනට දැන් මේ රට අපේ අර
විදේශ සම්බන්ධතා කියන දේ අපේ එතනටම නැති වෙලාද තියෙන්නේ ඕනම රටකට ඇවිල්ලා ඕනම කුණු ගොඩක් ලංකාවට තල්ලු කරන්න පුළුවන් දැනට මේ රටත් වෙලාද දැන් මේ ඒක තමයි අපි දිගින් දිගටම රටේ ජනතාවට කිව්වේ චීනයට අසීමාන්තිකව හොඳ නමලා ඉස්සනමලා ඔවුන්ගේ එකගතාවයන් වලට අස්සම් කරලා ඔවුන්ට නොනිල වශයෙන් මේ ආණ්ඩෝ යම් යම් බලාපොරොත්තු දීලා ඔවුන්ගෙන් කොන්දේසි විරහිතව ණය අරගත්තු එකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම හිතන්නේ අපිට මේ තත්ත්වයට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රතිඵලය. ඒ නිසා මේ ආණ්ඩුවත් චීනයත් එක්ක රහස් කිසුවක් තියනවද කියන ප්‍රශ්නේ අපිට මේ හරහා සැකමතු වෙනවා. ඒ නිසා අපි රටේ ගොවි ජනතාවට කියනවා මේ චීනයෙන් එන මේ කාබනිකයයි කියා ගන්න නැවි පොහොරයයි කියා ගන්න ද්‍රව්‍ය අපේ රට තුරට ගොඩ බෑවොත් කිසිදු රජයේ විසින් ලබා දෙන කාබනික පොහොර මේ රටේ භූමියේ පාවිච්චි කරන්න එපා කියන පරිදි. මොකද ඒ හරහා අපේ පසට අපිට නොහිතන අපි බලාපොරොත්තු නොවන ලෝකයට මේ කොවිඩ් සංගතය බෝ වුණා වගේ අපේ රටට අපි නොහිතන සංගතයක් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ නැවතත් ආණ්ඩුව මේ පොහොර වලින් තමගේ ගජමිතුරන් සන්තර්පණය කළාද මොකක්ද කළා තියෙන්නේ ඔව් ඉතින් ඒක හැමතැනම වෙනවා රටේ ගොවියා වලපල්ලට වැටලා හිටියත් ආණ්ඩුවේ ගජමිතුරෝ ජාවාරම් කරන එක නතර කරලා නැහැ මේ ඊයේ පෙරේද හදපු කම්පැනි එකකින් තමයි නැනෝ පොහොර ගෙනල්ලා තියෙන්නේ ඒ කම්පැනියත් බලනකොට මේ ආණ්ඩුවේ හිතයිෂීන් විදියට අද අපිට තොරතුරු ලැබිලා තියෙනවා ඒ නිසා ජාවාරම නම් මේ අපේ රටේ මං හිතන්නේ මේ මේ වර්ධනයක් මිසක් කිසිදු අඩුවක් නැහැ රටේ ජනතාව මේ කොවිඩ් වසංගතයෙන් මේ බඩු මිලෙන් ජීවන වේදෙන් තෙරපිලා ඇද්දි ආණ්ඩුව කිසිදු හිරිකිතක් ලැජ්ජාවක් නැතුව තමන්ගේ ගජමිතුරන්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා ඒ වගේම මම ඊළඟ ප්‍රශ්නට යන්නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මුහුදු තීරය මේ වෙනුවට දරුණු තර්ජනයකට මුහුණ දීලා තියෙනවා මේ ඉන්දියානු තීවරයන් හා සම්බන්ධ ගැටලුවේ ඔවුන් ඇවිල්ලා අපේ තීවර යාත්‍රා විනාශ කරනවා අපේ තීවරයන්ට ගහනවා මේ විදිහමදව සෑහෙන පැමිණිලි ඇවිල්ලා තියෙනවා ඒ වගේම ද්‍රවිඩ සංගානීය පසුගියදා දහස් ගණන් ශ්‍රී ලාංකික තීවරයන් රැගෙන උතුරු මුහුදට ගියා මේ පිළිබඳව විරෝධතා දක්වන්න මොකද්ද මේ වෙන්නේ ඉන්දියානු බලපෑමක් අපිට එනවා අපගේ දීවර කර්මාන්තයට උතුරු නැගෙනහිර මේ පිළිබඳව විපක්ෂයක් විදියට ඔබතුමාල වෙනඳ කරන්නේ ඔය ඉතින් අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා අර පැත්තෙන් චීනට හිසනමත්දී මේ පැත්තෙන් ඉන්දියාවට හිසනමත් චීනේ ඉන්දියාව විතරක් නෙමෙයි ඇමරිකානු බලපෑම මේ පෙරේද යනකොට රුසියානු සබ්මරින් ඇවිල්ලා ඈ මේ වැරදි විදේශ ප්‍රතිපත්ති වැරදි අත
මතපෙවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවට එහෙන් අයුක ජනවි බලාගාරය LNG සැපයීම තියෙනවා. එක පැත්තකින් එතකොට ඉන්දියාව ඉල්ලනවා අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික. චීනට දැනටමත් පෝට් සිටි ඇතුළු රටේ අධිකාරී බලයක් ඕන්ට තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේවට ආණ්ඩුවට නම් උත්තර නැහැ මං හිතන්නේ. ඔබතුමා කියන්නේ අර අපි දන්නවා ජනාධිපතිතුමා රුවන් වැලි සෑය ඉස්සරහා දිවුරා ප්‍රකාශයක් දුන්නා මම මේ රට කිසිම බලවේගයකට යටත් කරගන්න නතු කරගන්න දෙන්නේ නැහැ කියන තැන ඉඳගෙන තමයි තුමා ප්‍රතිඥා දුන්නේ ජාතික ආරක්ෂාව සලසනවා කියලා. මේ ජාතික ආරක්ෂාව කියන දේ දැන් අනිකුත් රටවල් වලින් එල්ලවෙන බලපෑම හමුවේ නැත්තරම් නැති වෙලා ගිහිල්ලා කියන තැනද ඔබතුමාලා ඉන්නේ විපක්ෂයක් විදියට ඔබතුමාලා ඒක දෙමින් කියන්නේ. ඔව් බහැදිලොම මේ ආණ්ඩුව බලයට පත් උනේ මේ රටේ ජනතාවට බොරු කරන. ඒ වගේම කුමන්ත්‍රණ කරන. ඉතින් ඒ වගේ ප්‍රතිපාක දැන් කුප්ටි විදිමින් යනවා. ජාතින් අතර අසමගිය ඇති කරලා, ආගම් අතර අසමගිය ඇති කරලා, පාස්කුපාරේ වගේ මේ රටේ ලේ වගුරපු මහා දෙවන්ත කේදවාචකේ මහමලකරුවන් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙලා මාස 30ක් ගත වෙලා හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට විශාල වේදනාවක් ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව කරපු වගේ විපාක විදිමින් ඉන්නවා කියන එක තමයි අපි දැක්කේ. අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම් වර්තමානයේ පවතින දැවෙන බඩුමිල ඒ වගේම කඩන් වැටෙන ආර්ථිකය මේ පිළිබඳව රජයට විසඳුම් තියනවද? මේ අපිට නැති වෙලා තියෙන ඩොලර් නැවත ලංකාවට ගෙන්න ගන්න ඔවුන්ට සැලැස්මක් තියනවද? මේ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය මොනවාද මේ ආර්ථිකය සම්බන්ධයෙන්? මම හිතන්නේ රජයට විසඳුම් තියනවා නම් රජයට පුළුවන් වෙනවා මේ තත්ත්වය පාලනය කරන්න. අපි දැක්කා සහල් මිල පාලනය කරන්න ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග. අන්තිමට හදිසි නීතියක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ලොරෙක් මේජර් ජෙනරාල් ලොරෙක් පත් කරා. දැන් කොහේතුමා? එතුමා බඩුමිල පාලනය කරා. අන්තිමට සහල් මෝල් හතර පහක ව්‍යාපාරිකයෝ රටේ වීමිලත් හාල් මිලත් තීරණය කරන තීරකවරු බවට පත් වුණා. දැන් මෙහෙම කවදාවත් වෙලා නැහැ අපේ කාලේ. ජීවන විද්‍යා කමිටුවක් තිබුණා. මේ ජීවන විද්‍යා කමිටුව හරහා වෙළඳපොළ කළමනාකරණය කරා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය අපිට පේනවා සීනි වලින් අද අද සීනි නෑ. සීනි මිලක් නැවත වැඩි වෙලා සීනි වල බදු අඩු කරලා ජාවාරක් කාර්යයට සහන දීලා ඒ කෝටි මං ගන්නේ 32ක් 33ක් විතර බදු අහිමිවීමක් රජයට වුණා වගේම ඒ ජාවාරංකාර ගජමිතුරන්ට ශාල ලාභයක් ලබා ගන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් මේ වගේ ගෑස් කිරි පිටි මේ සෑම ශිෂ්‍යයකම බඩු මිල වැඩි වීම වෙලා තිනු. දැන් වෙනට එළවලු සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සෑම දෙයක් මිල වැඩිලා තියෙනවා. ඉතින් මිල වැඩි වීමේ ඊළඟ පියවර තමයි බඩු හිගවීම. මම හිතන්නේ ජනවාරි පියවර වෙනකොට මේ පෝර ප්‍රශ්නත් එක්ක රටේ පැහැදිලිවම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇති වෙනවා. ඔබතුමාලා හිතනවාද මේ වෙලාවේ ඔබතුමාලා විපක්ෂයට මේ ආණ්ඩුව ලැබුණොත් ඔබතුමාලට මේක හරියාකාරව කරගෙන යන්න පුළුවන් කියන තැන ඔබතුමාලා ඉන්නවා විපක්ෂයක් විදියට? ඔව් පැහැදිලිවම සමග ජන බලවේගය එහෙම නැත්නම් අපේ කලින් පක්ෂ එක්සත් ජාති පක්ෂය මේ රටේ හැමදාමත්ම ආර්ථිකය කළමනාකරණය කරපු රටේ ආර්ථිකය ශක්තිමත් කරපු ආදායම් වැඩි කරපු පක්ෂයක්. හැබැයි අපි මේ තනි පුද්ගලයෙක් මත නෙමෙයි මේ විශ්වකර්ම වැඩ කරේ එක්කෙනෙක් නෙමෙයි අපිට හොඳ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමක් විදියට තමයි අපි වැඩ කරේ. බුද්ධිමත් වැඩ කටයුතු කරා. විදේශ රටවල් එක්ක බොහොම සුවදශීලීව කටයුතු කරා. නොබැදි පිළිවෙත අනුගමනය කටයුතු කරා. බොරු කිව්වේ නැහැ. වැදගත්ම දේ තමයි ආණ්ඩුව ඇත්ත තත්ත්වය කියන්නේ. අද ආණ්ඩුව ඇත්ත තත්ත්වය කියන්නේත් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව රාජපක්ෂ පවුලේ ඔවුන්ට හිතවත් ඔවුන්ට එහෙයි කියන වන්දිබට්ටිකම් කරන
ඇමතිවරු කීප දෙනෙක් සුළුතරයේ පාලනයක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්කා ඊ පෙරද සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා වගේ අත්දැකීම් තියෙන බොහොම උගත් පරිණත දේශපාලඥයෙක් කතා කරපු ආකාරය. උන් කලකිරලා ඉන්නේ. උන්ගේ සේවය ලබා ගන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ වැරදි ගමනක. මේ ආණ්ඩුව පෙරලලා නිවැරදි ගමනක නිවැරදි දිශාවක පිරිසුදු සුදු ගමනක යන්න පුළුවන් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාසත් එක්ක විපක්ෂය අපි එක්ක ඉන්නවා. ඔව් මගේ අන්තිම ප්‍රශ්නය මේ වෙලාවට ලංකාව ඇතුලේ ප්‍රකාශනීය හා භාෂණීය නිදහසක් තියෙනවද කතා කරන්න නිදහසක් තියෙනවද ඔබතුමාට ඒ සමගින් අපි ශ්‍රී ලාංකික මෙන්ම රටින් එළියෙන ජනතාවටත් ඔබතුමාට යමක් පවසන්න තියෙනවනම් ඒ දේ සමග ඔබතුමාගේ පිළිතුර අවසන් කරන්න පුළුවන් මම හිතන්නේ මේ ආණ්ඩුව අද වැඩියෙන්ම බලලා තියෙන සමාජ මාධ්‍ය වලට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීම් ගණනාවක් පහුගිය ටිකේ අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම ඔවුන් පසුපස චරපුරුෂයන් ලෝබැදීම් වගේ දේවල් සිදු වුණා. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව සමාජ මතයක් ගොඩනගමින් තියෙනකොට ආණ්ඩුව ඉස්සල්ලාම අත තිබ්බේ සමාජවාදී ජාලාවලට. ඉතින් මේක මං හිතන්නේ ඒගොල්ලෝ බලයට එන්න ශක්තිය දුන්නු ලොකුම මෙවලමට තමයි උන් ප්‍රහාරය එල්ල කරන්නේ. මොකද යහපාලන ආණ්ඩුව බෙද වැටෙන්න ප්‍රධාන හේතුව උනේ ඔවුන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නගපු හඬ. ඒ නිසා ඒ ඔවුන්ගේ මෙවලම අද ඔවුන්ට විරුද්ධව කටයුතු කරමින් යනවා. ඉතින් ආණ්ඩුවට මේ වගේ ප්‍රතිවිකාප විපාක බලා ගන්න පුළුවන් වෙයි ඉදිරි ඡන්දෙදී. ඔව් ඒ වගේම අද දවසේ ඉතාමත් කාර්යබහුල මොහොතක අපිත් සමග සම්බන්ධ වෙලා ලන්ඩනයේ සිට රැගෙන එන අන්කට් දේශපාලනයේ කෙලින් කතාව සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදීත් නැවතත් වැඩසටහනකේ ඔබතුමා හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ඔබතුමාට සුබ සුබපත් වෙනවා ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු වලට. ඒ වගේම ඔබතුමාට සුබ සන්ධ්‍යාවක් අයිබෝවන්. බොහොම ස්තුතියි අයිබෝවන්. ඒ වගේම කිරණ ටීවී බලන ප්‍රේක්ෂක හිතවතුනි නැවතත් අන්කට් දේශපාලනයේ කෙලින් කතාව සාකච්ඡාවකින් මෙවැනිම වූ ඔබගේ ජනතා නියෝජිතයෙක් සමගින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා ඔබ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අන්කට් දේශපාලනයේ කෙලින් කතාව